ලෝභාව වේදනාව තුරන් කරන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිෂ්පාදනය. The big story. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් සහ කොමිසමේ සමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව අද උදැසන පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අතර එම විවාදය ජනක රත්නායක මහතා සිය කාර්යාලයේ සිට සජීවීව නැරඹුවා. 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ හත්වන වගන්තිය ප්‍රකාරව එහි තත්කාලීන සභාපතිවරයා සහ සමාජිකයෙකු වන JWMJPK රත්නායක මහතා එහි සමාජිකත්වයෙන් ඉවත් කිරීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටියෙනු මම යෝජනා කරනු ලබනවා. විශේෂම කරු නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි චෝදනා දෙකම මේ රටේ අභියාචනාධිකරණයේ විසින් ඔහුට විරුද්ධව ලබා දීපු නඩු තීන්දුවක් පදනම් කරගෙන එල්ල කරපු චෝදනා දෙකක්. ලබා දෙන තීන්දුව තමයි ජනක රත්නායක කියන පුද්ගලයා තමන්ගේ තනිමතයට කමිෂන් සභාවේ ස්වාධීනත්වයට එරෙහිව වැඩ කරපු කටයුතු කරලා තියෙනවා කියන මේ සමාජිකයා. මෙතුමාට ඉදිරිපත් කළ තියෙන තුන්වෙනි චෝදනාව මොකක්ද? මොහු වසන් කරලා තියෙනවා මොහුට විදුලි බල මණ්ඩලයත් සමග තියෙන ගනුදෙනුව මොකක්ද කියන එක. හතරවෙනි චෝදනාව කිසිම අධ්‍යයනයකින් තොරව ඔහු කියනවා මෙන්න මෙහෙම තීන්දුවක් ගන්න හදනවා කැබිනට් මණ්ඩලයෙන්. එහෙම තීන්දුවක් ආවොත් එහෙම අපි 1%කින්වත් විදුලි ගිල ගාස්තු වැඩි කරන්න ඉඩ තියන්නේ නැහැ කියලා. පස්වෙනි චෝදනාව ඔහු ඇවිල්ලා ප්‍රසිද්ධියේ කියනවා මෙන්න මේ ඇමතිවරු ඉවත් කරන්න ඕන, මෙන්න මේ පුද්ගලයෝ පත් වෙන්න ඕන, තව කට්ටිය පත් කරගන්න ඕන කියලා. ඒක මහජන උපකිතා කොමිසමට තියෙන වගකීමක් නෙමෙයි. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි පෙබරවාරි මාසයේ සංශෝධනයෙන් පස්සේ අපි මැයි 15 දුන්නා යෝජනාවලියක්. මැයි 15 වෙනිදා දීපු යෝජනාවලිය පිළිබඳව මහජන උපකිතා කොමිසමේ සභාපතිවරයා මැයි 16 වෙනිදා ප්‍රකාශයක් කරනවා. මැයි 16 ප්‍රකාශයක් කළා කියනෝ විදුලි බල මණ්ඩලයෙන් ලබා දීලා තියෙන සංශෝධන එකඟ වෙන්න බෑ 25%කින්වත් මේ මුදල අඩු කරන්න ඕන කියලා. එතන අධ්‍යයනයක් කරලාද මේක කිව්වේ ප්‍රකාශයක් කරේ. කොමිෂන් සභාවේ සමාජිකයන් 30 දෙනාම ලිඛිතව දැනුවත් කරලා තියෙනවා මේ සභාපතිවරයාගේ අත්නෝමතික ක්‍රියාකලාපය තර්ජනය කිරීම, ඔහුට අවශ්‍ය විදියට තනි මතයට කටයුතු කිරීම නිසා ඔහුගේ යටතේ තවදුරටත් කටයුතු කරන්න සූදානම් නැහැ කියලා. දැන් අපි ගාස්තු සංශෝධනයක් දීලා තියෙනවා. ඒකෙත් මාධ්‍යට අවිල්ල කියන්නේ මෙන්න මේ දීලා තියෙන සහන ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. ඒ සංශෝධනය අනුව ඒකක බිංදුවේ ඉඳලා 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට තියෙන රුපියල් 30ක ඒකකයක මිල රුපියල් 25 දක්වා අඩු කරන්න අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම ස්ථාවර ගාස්තුව රුපියල් 400ක ඉඳලා රුපියල් 250ක් දක්වා අඩු කරන්න යෝජනා කරලා තියෙනවා. මුළු ප්‍රමාණය කීයද? අවමයේ 23%කින් අඩු වෙනවා, උපරිමයේ 29%ක් දක්වා ඒක අඩු වෙනවා. ඒ වගේම ඒකක 31 ඉඳලා 60 දක්වා 9%කින් අඩු වෙනවා. ඒ අනුව ආගමික සිද්ධාස්ථානවලත් 0.30 අතර තියෙන පාවිච්චි කරන ආගමික සිද්ධාස්ථාන තියෙනවා 15,646ක්. ඒ සියලු දෙනාගේ විදුලි බිල ජූලි මාසයේ සංශෝධනයේදී 23%කින් අඩු වෙනවා. ඒ වගේම 31.92 දක්වා කාණ්ඩේ ආගමික සිද්ධාස්ථාන 10,692ක් තියෙනවා 7%කින් ඔවුන්ගේ විදුලි බිලත් අඩු වෙනවා. ඒ වගේම හෝටල් කාණ්ඩය කර්මාන්ත කාණ්ඩය ඇතුළත් කරපු නිසා අවමයේ 29%ක් හෝටල් ක්ෂේත්‍රයේ ඉන්න සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න පාරිභෝගිකයන්ගේ විදුලි බිල අඩු කරන්නත් 29 සිට 40 දක්වා ඒ ප්‍රතිලාභය ලබා දෙන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. දැන් මේ සභාවේ මේ විවාදයට ජනක රත්නායකට සහ ඒ පවුලේ සමාජිකින්ට එන්න තහනම්. ගැලරිය වහලලු. හැබැයි ඊයේ දිනේ අනීතික ලෙස රටට රත්තරන් සහ අනෙකුත් භාණ්ඩ ගෙන ආපු මහජන මන්ත්‍රීවරයෙකුට දඩයක් ගෙවලා මේක ඇතුළට ඇවිල්ලා ඡන්දෙ දෙන්නත් පුළුවන්. මේකද සිස්ටම් චේන්ජ් එක? පැහැදිලිවම කියනවා ඡන්දෙ දෙනකොට නමින් නමට ඉල්ලන්නට ඕන ඡන්දෙ. මුළු රටම දැනගන්නට ඕන 120,000ත් එක්ක කවුද හිටගන්නේ. එහෙම නැත්නම් රට කුජීත භාවයට පත් කරන මේ ආණ්ඩුව ඉන්න පජාතකයෝ එක්කද හිටගන්නේ කියන එක. අංගොඩ ඉන්න පිස්සෝ දොස්තර මහත්තයා කියාම දොස්තර මහත්තයා පිස්ස වගේනේ පිස්සු ඇසිරෙන්නේ. මම ඉතාමත් පෑදිලා ලැජ්ජ වෙනවා මේ අමු ඔරෙක් වෙනුවෙන් පිස්සෙක් වෙනුවෙන් විපක්ෂ නායකතුමා පෙනී සිටීම පිළිබඳව. එතුමා කියනවා මේ ස්වාධීන පුද්ගලයෝ එතුමා මොන ස්වාධීනද? මොකද එතුමා තරඟ විභාග ලියලා ආවද? ගෝඨාභයසයට කඩේ ගිහිල්ලා තනතුර ගත්තේ? එතුමා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මොනවද කියන්නේ? මහ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය අද පාර්ලිමේන්තුවේදී එතුමා වෙනුවෙන් හිට ගන්න ඕනලු. අපි මහ ජනතාව පෙනී සිටින ඉඳලා තමයි එතුමා එළවන්නේ. මේ විදුලි නිෂ්පාදනය කඩාවැට්ටන්න දෙන්න බෑ. ඒක එතුමා කෙලින්ම කිව්වා ඊයේ මම පාරේ බැහැලා යනකොට මිනිස්සු මට කියනවා කියලා ජනාධිපති මැතිවරණයට එන්න කියලා. ඒ කියන්නේ එතුමා සැරසෙන්නේ මේ හැම දෙයකින්ම අන්තිමට ඉහළ පුටුවට යන්න. හැබැයි ජනක මහත්තයා අර ඊයේ කිව්වේ නැත්තම්
ටීවී එකේ මං යනකොට මිනිස්සු මට කතා කරනවා කියලා එහෙම කතා කරන්නේ නැහැ දැන් මිනිස්සුන්ට දේශපාලනේ එපා වෙලා මට හිතුණා මූට නම් මං දෙන්නේ නැහැ කියලා ඒ කටහින්ද තමයි මං නොදී ඉන්නේ ඔය කියන විදිහේ වැරදි අඩුපාඩු තියෙන සභාපතිවරු තව කවුරුත් නැද්ද ඒ සභාපතිවරු නිර්පාහරණය ගැන ක්‍රියාමාර්ග නොගන්නේ මන්ද ඒ සභාපතිවරු එසේම සිටියේදී ඒ තනතුරු වල මේ සභාපතිවරයා පමණක් ඇලජික් වන්නේ කුමන හේතුවක් මතද ආ සර් යස් සර් ඕකේ සර් කියන සභාපතිලට ඕන කුප්ප වැඩක් කරගෙන යන්න ඉඩ දීලා මේ තමුන්නාන්සලාගෙන වැඩි කිරීමේ නිර්දේශ ටික පිළිනොගන්න මිනිහට විතරක් මෙතන ඇවිල්ලා තඩි බානවා අපි එකද වෙන්නේ නැත්තේ ඒකට මේ කාංචන විජේසේකර ඇමතිතුමා හොඳ වැඩි කාංචන විජේසේකරගේ තාත්තා හිටියානම් දත් නැතුව බත් කන්න තිබ්බා ඒ තාත්තාගේ කාලේ නා මෙයා හොඳ වැඩි මෙයා තමයි සිරාණි බණ්ඩාරනායක එළවන්න මේ පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලায় එළියේ වැඩියෙන්ම සිරාණි බණ්ඩාරනායක එළවන්න පෝස්ටර් ගැහුවේ එළියේ වැඩියෙන්ම මිනිස්සු ඇද්දේ මේ ජනක රත්නායක මෙයා මේ සුවාදීන කොමිෂන් සභාවක සභාපති කෙනෙක් නෙවෙයි සුවාදීන කොමිෂන් සභාවක සභාපති කෙනෙක් තියා මෙතුමා මේ මම මේක නරක විදිහට කතා කරන්න කැමති නෑ සුසුසු නැති පුද්ගලෙක් ඔරලෝසු දෙකක් බැඳගෙන දවසෙන් දවස කෝට් මාරු කර කර මේ මහා මීඩියා සංදර්ශන කාලෙක් නෙමේ දැන් ජනාධිපති අපේක්ෂක වෙන්න හදනවා මේ කොහෙවත් නැති ලයිට් බිලකට කතා කරපු මිනිහෙකුට ඒ ජනාධිපති වෙන්න පුළුවන්ද ජනක රත්නායක පිළිබඳ චරිත සාහිත්‍යක අපි දෙන්නේ නැහැ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමේ දැන් මේ ජනක රත්නායකව තමන්ට එපා වුණේයි හරි පැහැදිලි ජාත්‍යන්තර මුල්‍ය අරමුදු විදුලි මිල වැඩි කරන්න කිව්වා කොමිසම එකට එකඟුන්නේ නැහැ කොමිසම එකට විරුද්ධ වුණාම අල්ලගත්තේ කොමිසමේ සභාපති විදුලි මිල වැඩි කරන්න විරුද්ධ වෙච්ච ඒ කොමිසමේ සභාපතිවරයා ආණ්ඩුවේ දේශපාලන උමනා විශ්ත කරගන්න නැති වුණාම ඔහුව ඉවත් කරන්න දරන උත්සාහයක් ඒ ක්‍රියාවලියට අපි කිසිසේත් එකඟතාවයක් නැහැ ජනක රත්නායක අභියෝගයක් වෙන බව ඔබතුමාට ඉස්සෙල්ලා මම දැනගත්තා ඉන්දියාවේ මෝදි අගමැතිතුමා අඳින ඇඳුම ඇඳ ගමන් මම දැනගත්තා බඩු හරි කියලා මං අඳිනකොටම දවසක් කැබිනට් මණ්ඩලයේ ඉඳලා රත්ය අපි ඇහුවා මේ මොකද මෙයා මේ මාධ්‍ය සම්දර්ශන පවත්තා අපේ ගම්මලක එක්කෙනෙක් මම දවසක් අහනවා සර් මේ මයික් ටයිසන් කොහෙන්ද ගෙනාවේ අර කතානායකතුමාට කියලා මේ ජනක රත්නායක මහත්තයව ගැලරියට ගෙන්නන්න තිබුණේ එතුමා ආවනම් හොඳයි ඇයි මේ එන්න දුන්නේ නැත්තේ කවුරු හරි මං කියන්නේ එතකොටනේ පැටිකිරි අහගෙන යන්නේ මේ සභාපතිවරයා ඉවත් කිරීමට කවුරු හරි අතෝසෝනවා නම් මේ අධිකරණයේ තීන්දුව කුමක් වුණත් මහජන අධිකරණයේ ඉදිරියේ ඔවුන්ට දඩුවම් ලැබෙනවා ඒකාන්තයි කියන එක අද හෘද සාක්ෂියට එකඟව කෙසේ වෙතත් ඊළ ආයට බයේ අතෝසවන්න ඉන්න මන්ත්‍රීවරුන්ට ඉතාම ආදරයෙන් සිහිපත් කරමින් මන් නියඳ වෙනවා ඒ පුද්ගලයා විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව නිවැරදිව තනක ඉඳන් කතා කරනවා නම් අපි එපැත්ත ගන්නවා මේ විදියට ජනක රත්නායකට දෙන්න තරවටුව අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාවල අයටත් කියනවා උඹලත් දඟලවොත් උඹලත් නැට ණ්ඩාවත් අපි උඹලට දෙනවා ෂොට් එක කියන කාරණේ. තවය පොය කිහිපයකින් මේ ආණ්ඩුව ඉවරයි. ගොඩක් වෙලාවට ඊළඟ ආයවැයේදී මේ ආණ්ඩුව ඉවරයි හොඳට මතක තියාගන්න. එහා පැත්තේ අපිත් එක්ක කතා කරනවා. මතක ඇති ඔබතුමාලගේ කාලේ ස්වාධීන කොමිෂන් සභාවට පොලිස්පතිවරයෙක් පත් කරලා එයා නීතිය නැමුවා. ඒ වගේම ඔබතුමාලට මතක ඇති අල්ලස් දූෂණ කොමිෂමට අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත් කරලා කටයුතු කරපු ආකාරය. ඒ නිසා ස්වාධීන කොමිෂන් සභාවලට අතපොවන එක ගැන අපි ඩැඟිල්ල දික් කරන්න ඔබතුමාලට අයිතියක් නැහැ. විවාදයේ අවසානයේ කතානායක මහින්ද යාපා බෙවර්ධන මහතා විසින් ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වුවා. ඡන්දය පාවිච්චි කිරීමට දැන් අවස්ථාව. එහිදී ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හා විරුද්ධව ඡන්ද 77ක් හිමි වුණා. ඒ අනුව ආණ්ඩුවගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 46කින් සම්මත වුණා. නීති විරෝධීව රත්රන් මෙරටට රැගෙන විත් රේගු අත්අඩංගුවට පත්ව දඩමුදල ගෙවීමෙන් පසු මුදාහැරණු ආණ්ඩුව හා එක්ව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ඡන්ද විමසීමේදී විපක්ෂ හා එක්ව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. විපක්ෂ නියෝජනය කරන සමගි ජනබලවේගයේ කුමාර වෙල්ගම වඩිවෙල් සුරේෂ් හා AHM ෆෞසි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව සේ ඡන්දය ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා WDJ සෙනවිරත්න හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන්ද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.